අපි අද දිනේ ප්‍රකාශනයේ පත් කරන්න හැදුවේ බලපෑම් දිනේ පිළිබඳව ඊට ඉස්සෙල්ලා මම පොඩි වචනයක් කියන්නම් අපි පහෝගිය දවස්වල පාසල් පටන් ගත්තත් අලුතෙන් කන්ද කාලුව පදනම් කරගෙන ආපු ව්‍යාප්තියත් එක්කලා රටේ වර්තමාන තැන් තැන් වලින් කොවිඩ් සමාජයේ තියෙනවා කියලා නමුත් අපි මේ පිළිබඳව සාවධානය යොමු කරලා නමින්ට ආරක්ෂිත සිසුන්ට ආරක්ෂණ සතියක් කියලා සෞඛ්‍ය ආරක්ෂණ සතියක් නිමාඩුවක් තීර කරා. ඊට පස්සේ අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් මේ පිළිබඳව විමසලා ලිඛිතව අපි ගත්ත ලිඛිත නිර්දේශයක්. ඒ නිර්දේශයේ තිබුණේ තවදුරටත් මේ සතියකින් දීර්ඝ කිරීම සුදුසුයි කියලා. ඒකට අපි ඒක මේ දක්වා දික් කරා 20 දක්වා අද ඉඳන් 24 දක්වා දික් කරා සතියේ කාලය. අපි දෙක කාලයක් දුන්නා ආරක්ෂණ කාලය. මේක දරුවන්ගේ ආරක්ෂාවට දුන්නේ ප්‍රමුඛ ස්ථාන කළා. ඉතින් ඒ නිසා අපිට විභාගයේ ප්‍රයත්න දිනේ තාටියක් යවන්න සිද්ධ වුණා. ඒ වගේම අපි මැතිවරණය සැලකිලට අරගෙන මේ සතියෙන් තියෙන සතිය හවුදා නිවාඩු ඊළඟට අඟහරුවාද පාසල් අවශ්‍ය වෙනවා. පදාදා හවුදා නිවාඩු අඟහරුවාදා දින බවදනේ පදාදා මැතිවරණේ. ඊට පස්සේ බ්‍රාහ්මීන්ද තමයි ගායනා කරන්නේ. එතකොට මේ සිකුරාදා ඉතරයි තියෙන්නේ. ඒ සතියෙම වගේ සතියෙම යනවා. එතකොට මේ සඳහා අපි සතියෙන් සිකුරාදා පටන් ගන්න වැඩක් නැහැනේ. ඒ වස් කරලා ආරම්භය කරලා සතියෙම යනවා. ඒ ඔක්කොම කරුණු සලකලා අපි තීරණය කළා අනිකුත් පන්ති සඳහා දැන් මේ 24 පටන් ගන්නවා 20 නෑ 24 ඊට පස්සේ වෙනවද 27 පටන් ගන්නවා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාග තියෙන නිසා 12 13 ශ්‍රේණි. එතකොට ඒ ශ්‍රේණි වලට පටන් ගත්තයින් පස්සේ අනිකුත් ශ්‍රේණි සඳහා අගෝස්තු 10 පටන් ගන්න සමුදා නැවත පාසල් යුත්තේ අගෝස්තු 10. ඒක අපි නිවේදනය කරා. එතකොට දැන් අපි නිවේදනය කරන්නේ විභාග ප්‍රවැත්තන දිනේ. අපෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රවැත්තන සිසුන් සඳහා ප්‍රථම වතාවට උසස් පෙළ සිසුන්ගේ අපි සමීක්ෂණයක් කරා අධ්‍යාපන මාසයේ ප්‍රථම වතාවට දරුවන්ගෙන් ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් අහලා මේක ප්‍රථම වතාවට අපි කරේ වඩාත් මොකද සමාජයෙන් ආවා නොයෙකුත් ඉල්ලීම්. සමහරු අදත් කියන්නේ විභාගය කල් දාන්න එපා කියලා. තමක් කොටසක්. නමුත් තවත් සමහර කොටසක් කියන කල් දැමිය යුතුයි කියලා. මේ ඔක්කොම සැලකිලට අරගෙන අපි විවිධ මත මතාන්තර සැලකිලට අරගෙන අපි කල්පනා කරා මේ විභාගය පිළිබඳව දරුවන්ගේ පැත්තෙන් බලන්න. ඉතින් දරුවන්ගෙන් එතරම් තෝරන්නේ අපිට 50% විතර කියන්නේ දරුවෝ විභාගයේ කල් දැමිය අවශ්‍ය නැහැ කියලා. නමුත් 50% කියනවනේ. අපි බැලුවා ඒ 50% සැලකිලට අවධානය යොමු කරා. යොමු කළා අපි තීරණය කරේ මේ කොවිඩ් වසංගතයේ සියන සීරුම සෞඛ්‍ය තාත්වික සැලකිලට අරගෙන නැවත පාසල් ආරම්භ වන දිනේ නැවත තීරණය කරා අගෝස්තු 10 කියලා. ඊළඟට මේ විභාගයේ පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 12 තීරණය කරා අපොස උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12. ඒ වගේම ශිෂ්‍යත්වයේ පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 11 වෙනිදා පටන් ගත්තා ආරම්භ කරන්න සහ එදින පැවැත්වන්න 12 වෙනිදා තමයි විභාගයේ උසස් පෙළ විභාගයේ ආරම්භ වන්නේ. කරු අධ්‍යාපන මැතිතුමා විසින් දරුවන්ගේ පැත හිතා බල හැම තීරණ ගන්න. ඒ නිසා ඔවුන්ගේ මානසික පීඩාවන් හා අසහනගත අවම කිරීම බල පරිදි අපි අමාත්‍ය තීරණ කරා හැම පියවරම ගත්තා. මේ අවස්ථාවේ අභියෝග හමුවේ තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට ධෛර්යවන්තව ඉදිරිපත් සිටින සිසුන් සහ සමස්ත සිසු පරපුරට අපේ සුබපැතුම් පත් කරනවා. විශේෂයෙන් විභාග දෙකේ මොන සිසුන්ට ඔවුන්ට විභාගයේ ජයග්‍රහණ ලබා ගන්නට හැම ශක්තියම ලැබේවා කියලා අපේ සුභාශිණ පල කරන්න කැමති මේ අවස්ථාවේ. පයශිෂ්‍යත්ව ඔක්තෝබර් 11 වෙනිදාත් ඒ වගේම අපොස උසස් පෙළ ඔක්තෝබර් 12 වෙනිදාත් පැවැත්වීමට තමයි තීන්දුව කරලා තිබෙන්නේ. ඒ විභාගයේ නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරනවා. ඒකම දෙවන වාර නිවාඩුව දරුවන්ට ලැබෙනවා. ඔබ දන්නවා ඔබ සිළු දෙනාම අගෝස්තු මාසයේ එන විභාගෙත් එක්ක දෙවන වාර නිවාඩුවක් ලැබෙන. ඒ නිවාඩුව ඔක්තෝබර් මාසයට විතැන් වෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාසේ 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ශිෂ්‍යයන්ට දෙවන වාර නිවාඩුව ලබා දීමට කටයුතු කරනවා. එතකොට මේ තීරණය ගන්න උන විදිය පිළිබඳව ලේකම්තුමා පැහැදිලි කරා.
අපි දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරා විශේෂයෙන්ම අපි බැලුවා මේ විභාගයට මුණ දෙන දරුවන්ගේ සායිට උගන්වන ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ මතය විමසන්න අපි පාසල් නියදියක් අරගෙන ඒ පාසල් නියදියට පාසල් පළාත් නමේම පාසල් අපි අතුලත් කරගත්තා ඒ නියදීන් ලබා දුන්නු දත්ත පදනම් කරගෙනයි අප මේ තීරණයට ආවේ ඒකම ඒ තීරණයට තවත් එකතු වුණා ඊයේ පෙරේද අපිට සති දෙකක් විතර පාසල් කල් දාන්න සිද්ධ වුණා නැත්තම් අපි මේ සැප්තැම්බර් 7 තිබුණු විභාගයේ සැප්තැම්බර් 28යි තියන්න කල්පනා කළේ නමුත් අපිට තියාගන්න බැරි වුණේ මේ තව සති දෙකක් තුනක් විතර නැවතත් මේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වුණා මේ තත්ත්වය නිසා ගරු ජනාධිපතිතුමාත් ඒ වගේම අගමැතිතුමාත් අධ්‍යාපන අමාත්‍යතුමාගේ දැඩි සැලකිල්ල මේ සඳහා යොමු වෙලා තිබුණා අපි ඒ සැලකිල්ලත් භාජනය කරලා දරුවන්ගෙන් ඉල්ලීමුත් සැලකිල්ලට ගෙනයි මෙතනට මේ විභාගය අරගෙන ආවේ දැන් අපි කියන්න ඕනේ එතනින් එහාට අපිට කරන්න වැඩ කටයුතු ගොඩාක් විභාග දෙපාර්තමේන්තුවට තිබෙනවා ඒකටත් අවස්ථාවල් සලසලා දෙන්න දීමේ ආරමුණ ඇතුව තමයි මේ දිනේ දක්වා අපි විභාගයේ ගෙන යන්න සිද්ධ වුණේ ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ මේ දරුවන්ට ලබා දීලා තිබෙන මේ ඕන් ඉල්ලා හිටියේ අවුන් වශයෙන් මාසික සහන කාලයක් ලබා දෙන්න කියලා අපි ඒ කාලය ලබා දුන්නා කියලා අපි හිතනවා එයින් ඔවුන්ගේ විභාග කටයුතු ඉතාමත්ම මැනවින් ඉටු කරන්න පුළුවන්කම ලැබෙයි කියලාත් අපි හිතනවා ඒ වගේම ලේකම්තුමා කිව්වා පරිදි අපි බලාපොරොත්තු වෙනවා මෙවර අපොස උසස් පෙළ විභාගයේ ඒ වගේම පයේ ශිෂ්‍යත්ව විභාගයේ අපේ දරුවන්ට අභියෝගාත්මක ඒ වගේම වෙනදට වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් අවස්ථාවකට ඔවුන්ට යන්න හැකි වෙයි කියලා. ඉතින් බොහොම ස්තුතියි. ඇත්තටම දැන් මේ විභාගයේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබුණා. ලොකුම ප්‍රශ්නේ තිබුණේ අර පිටපලාත්වල විශේෂයෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමක් සිදුුණේ නැහැ කියන මතය. ඒ අනුව දැනට ලබා දීලා තියෙන කාලය අනුව සම්පූර්ණයෙන් විෂය නිර්දේශ ආවරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔක්තෝබර් මාසේ 12 වෙනිදා විභාගේ පටන් අරන් නොවැම්බර් මාසේ 6 වෙනිදා අවසන් වෙනවා. එතකොට පරණ සුපුරුදු ආකාරයේ අපි විභාගය පැවැත්වීමට තමයි කටයුතු යොදා තිබෙන්නේ. විද්‍යුත් මාධ්‍ය සියල්ලටම අපේ සුපැතුම් සහ සුපැතුම් ස්තුති පුද කරන විශේෂයෙන්ම කොවිඩ් කාලයේත් මේ දක්වාමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා මේ කරුණු අප්ඩේට් කරලා මහජනත්වතුරු ගෙනිහිලා ලොකු සේවයක් කරා සියලු මාධ්‍යවේදීන් අපි අගෙනවා මාධ්‍ය ආයතන අගෙනවා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. තව එකක් කියන්න තියෙනවා මේ සමහර මේ මාධ්‍යවල සඳහන් වුණා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් දැන් නවතා දමා තියෙනවා කියලා විශේෂයෙන් මේ සහතික ලබා ගැනීම විභාග ප්‍රතිඵල ලේඛන ප්‍රතිඵල සහතික ලබා ගැනීම මේ සියල්ල මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එනම් මේ ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ලබා ගන්න පහසුකම් සලසා තියෙනවා. ඒ අනුව පැය 48ක් ඇතුළත තමන්ට සීඝ්‍රගාමී තැපෑලේ ස්පීඩ් මේල් එකෙන් ඒ සහතිකේ නිවසටම ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව. ඒ නිසා කිසිදු නවතා දැමීමක් සිදු වෙලා නැහැ. වෙලා තියෙන අර එක් දින සේවාව පමණක් අපි තාවකාලිකව අත්ට උලා තියෙනවා. මේ විශාල සෙනගක් පෙනී සිටිනවා. ඒ වගේම තමයි උසස් පෙළ අයදුම් කිරීම සඳහා 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනයක් ළමයින්ට පෞද්ගලික ළමයින්ට පෞද්ගලික අපේක්ෂකයින්ටත් ඒ වගේම පාසල් අපේක්ෂකයින්ටත් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවියෙන් ඒකින් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් වෝටර් මාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනයක්. ඒ ප්‍රතිඵල ලේඛනය ඕනෑම ස්ථානයකට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙන ලේඛනයක්. නැවත මුදල් ගෙවා සහතික ලබා ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒක අවධාරණයෙන් කියා සිටිය යුතුයි. විශේෂයෙන්ම මේ ළමයින්ටත් වඩා ඒ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ අංශ ප්‍රධානීන්ට විශේෂයෙන් ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සේවය කරන අංශ ප්‍රධානීන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. ඒ වෙබ් අඩවියෙන් භාගත කරනු ලබන වෝටර් මාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනය පිළිගත් සහතිකයක් විදිහට ඒ කාර්යය සඳහා යොදා ගන්නට පුළුවන්.